ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකින්ගේ මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකදීම අදාළ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කරනු ඇති. අද සිට සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මේ පිළිබඳව පරීක්ෂා කිරීමට හෝ අදාළ වාර්තා පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී තිබෙනවා. මේ බාර දුන් සියල්ල අපි 24 වෙනිදා සිට මහජනතාවට බලාගෙන හැකි ආකාරයට අපි ළඟ අපි ප්‍රදර්ශනය කරනවා. ඒ අදාළ පිටපත් එක ලබා ගැනීම හැකියාවත් ඒ සමගම අපි ස්කෑන් කරලා අපි වෙබ් අඩවියට පළ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ අතර එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බහර ගැනීම ලබන 26 වනදා සිදු කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස එළමෙන 27 වනදා නම් කර තිබෙනවා. 2024 පාර්ලිමේන්තු මහමැතිවරණ සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බාර ගැනීමේ දිනය වශයෙන් නියම වෙලා තියෙන්නේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා. එම දිනේ දිස්ත්‍රික්ක 22කදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බාර ගැනීමේ කටයුතු සිදු කිරීමටත් ඒ වගේම විශේෂයෙන් 27 වෙනි ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ඉරිදා දිනය. කෙසේ නමුත් එම දිනය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදහැරීමේ විශේෂ දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා බලාපොරොත්තු වෙනවා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට ගොස් බෙදහැරීමේ කටයුතු එම දිනෙන් ආරම්භ කරන්නට එම බෙදාහැරීමේ කටයුතු සඳහා විශේෂ දිනයක් විදිහට නොවැම්බර් මාසේ 3 වෙනිදා ක්‍රියාත්මකයි. ඒ අනුව නොවැම්බර් මාසේ 7 වෙනිදා දක්වාම නිල චන්දන්නිම් පත්‍රිකා නිවසින් නිවසට ගොස් බෙදාහැරීමේ කටයුතු ලිපි බෙදාහැරීම් කාර්යාල 2090කගේ සහභාගීත්වයෙන් තැපැල් බෙදීම් කාර්ය මණ්ඩල 8000කගේ සහභාගීත්වයෙන් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන විධිවිධානයන් යොදලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.